එහෙම කිසිම ගේම් එකක් මෙතන නැහැ. එහෙම රැකවරණය පතලත් ඉතින් මට එහෙම රැකවරණය මම මෙහෙ රජයෙන් ඉල්ලලත් නැහැ. එහෙම ඒක එකක් නැහැ. ඒකවා වගකීමෙන් කියනවා. පැහැදිලිවම මට ඕන කරේ ඇත්තටම පොඩි බ්‍රේක් එකක් ගන්න. තියෙන වැඩ ටිකක් චුට්ටක් කළා අවුරුද්දක් විතර. ආපහු ලංකාවට ඇවිල්ලා මගේ කලා කටයුතු හෝ දේශපාලන කටයුතු නැවත කරන්න මගේ ජීවිතය පොඩ්ඩක් පහසු කරගන්න විතරයි මේ මම මේ දෙක කළේ ඇත්තටම. මේ වෙලාවේ උඹ කැනඩාවේ ඉන්නේ ජොබ් වීසා එකකටද විසිට එකකටද? මෙහේ මම උත්සාහ කරන්නේ වර්ක් වීසා එකකට තමයි. එතකොට ඔයා එච්චර ලොකු සමාජ ප්‍රාග්ධනයක් අතහැරලා ඔය අතහැරලා නළුකම් අරවා මේවා ගායකකම් අතහැරලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකුත් බෝනස් එකක් විදිහට තිබ්බ එකක් මග දාලා යනවා. මොකක්ද ඒකේ තේරුම? එහෙම මම ගිහිල්ලා නැහැ. ඉතින් මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදියට නම් මම අයින් වුණා තමයි. නමුත් අර කිව්ව කිසිම දෙයකින් මම ඉවත් වෙලා නැහැ. මේක පොඩි පොඩි බ්‍රේක් එකක්. මේක ඇත්තටම පොඩි විරාමයක්. මේක මගේ ජීවිතේ මං ගන්න පොඩක් අඩියක් පස්සට අරගෙන ඔය අපිට තව ඉස්සරහට එන්න පුළුවන්. ගුරුරු ටිකක් කතා වුණා යකෝ මේ මූ පෙන්ෂන් එකත් අතෑරලානේ ගිහින් තියෙන්නේ කියලා. මිනිස්සු හොඳ කියන එකත් කියන්නේ බෑ මචං. හරි. ඔව් පැහැදිලිවම මම කියන්නේ මං අරගම තමයි මං පාර්ලිමේන්තු ආවේ ඒ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි චමින්. මම කලා ශිල්පියෙක් විදිහට ඉඳලා හම්බ කරපු දේවල් විතරයි අදටත් ඇත්තටම මට තියෙන්නේ. දේශපාලනේ ඒකත් නැති වුණා වගේ එකක් හිතෙන්නේ නැද්ද? ඔව් ඒකත් එහෙම වුණා. ඒකත් එහෙම වුණා. අවසානයේ දැන් මේ මට මේ මුකුත් කරගන්න බැරුව එහෙම වෙලා මම මේ වෙන රටකට ආව නෙමෙයි මේකේ අදහස. මම මේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මගේ පෞද්ගලික තීරණයක් විදිහට මම මේ රටකට ඇවිල්ලා ටික කාලයක් ඉඳලා මගේ ඉදිරිබඩ කටයුතු කරන එක තමයි මගේ රංගනය. ඒවා 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 අතාරින්න බෑ. ඒවා මගේ ආත්මීය බැඳීම්. ඒක කරන්නත් එපා කියලා අපි කියන්නේ දේශපාලනයෙන් අයින් වුණත් රංගනයෙන් අයින් වෙන්න එපා කියලා ඒ අපිට කියන්න පුළුවන්. මේ ඔක්කොම කෙටි කාලීන දේවල් අපේ ජීවිතෙත් බොහොම කෙටිනේ ජමින්. ඒ නිසා කිසි දෙයක් සර්වකාලීන වෙන්නේ නැහැ. මේ හැම ක්‍රියාවක්ම බොහොම කෙටි කාලීනයි.